Hi Alune, I born kinogolo hemotama adatitimang ugulunta araganave rasama rasa faluda eka kadana vidyantamai api balamume faluda eka kohomada hadaganne kiyala avashya dravya mamme sandahan kala tiyenawa mamme ekata gatta jelly powder paata dekakin gram 20 bagin e wagema cornstarch e wagema basil sheet ඒ කියන්නේ කසකසායට තව ගත්තා වර්මශීලී ඒ කියන්නේ නම්බර් 2 මැකරෝනි එක. ඔයාලට මේකෙන් මම පෙන්නලා තියෙනවා නම්බර් 2 කියලා ගහලා තියෙනවා මැකරෝනි එක. ඒක ඒ වගේම ෆ්‍රෙෂ් මිල්, ඩ්‍රයි ෆෘට් ටිකක්, ඒ වගේම අයිස්ක්‍රීම් ඔයාලා කැමති වර්ගයක් ගන්න පුළුවන්. නම්බර් 2 මැකරෝනි එක කියලා අපි කියමු මෙතන. ඒක අරගෙන හොඳට තම්බලා විනාඩි 3ක් විතර තමයි මේක තම්බන්න අවශ්‍ය වෙන්නේ. තැම්බෙනකොට පයිනැපල් එසෙන්ස් එක දාලා මේ විදිහට කලවම් කරලා පෙරාගෙන පැත්තකින් තියාගන්නවා. ඊළඟට මම ජෙලි පවුඩර් ටික භාජන දෙකකට දාලා දිය කරගෙන මද උණුසුම් වතුරෙන් තමයි මේක දිය කරගන්නේ. ඊට පස්සේ අඩි 4ස් භාජනයකට දාලා ෆ්‍රිජ් එකේ තියාගන්නවා විනාඩි 40ක්. මොකද අපිට කොඩු කපා ගන්න අවශ්‍ය නිසා අඩිය 4ස් භාජනයකට තමයි එක දාගන්න ඕනේ. ඊළඟට මම ෆ්‍රෙෂ් මිල් ටික උණු කරගන්නවා. මද ගින්දරේ තමයි මේක උණු කරගන්නේ. උණු වෙනකොට කෝන් පවුඩර් එහෙම නැත්නම් කෝන් ස්ටාච් මේකට දිය කරලා තමයි දාන්නේ. ඔගොල්ලෝ පවුඩර් පිටින් දාන්න එපා. මොකද මේක කැටි ගැසෙනවා. එතකොට කිරි වලින්ම දිය කරලා උණු වේකරෙනකොට දාන්න. ඒකම මෙන්න මේ වලට පේනවා දැන්. ඒ වගේම සීනි මේස හැඳි දෙකක් මම මේකට එකතු කරලා තමන්ගේ රසය අනුව ඔයගොල්ලන්ට පුළුවන් සීනි එකතු කරගන්න. ඊට පස්සේ පොඩ්ඩක් උකු ගතිය වෙනකොට මේක ලිපෙන් බාගෙන ෆ්‍රිජ් එකේ තියනවා සීතල වෙන්න. විනාඩි 40ක් තමයි මම තිබ්බේ. මොකද ෆලූඩා එක සීතලට තියනකොට රස වැඩි. දැන් මේ විනාඩි 40කට පස්සේ ජෙලි එක හැදිලා ඉවරයි. දැන් මේක 4ස් කොටු වලට කපා ගන්නවා. දැන් ෆලූඩා එක ග්ලාස් එකට ඇරේන්ජ් කරන්න තමයි යන්නේ. ඉස්සරලාම රෝස් සිරප් ටික මේ විදියට අඩියට දාගන්නවා. ඊළඟට බේසිල් ෂීට් සහ වර්මශීලී දාගන්නවා මේකට. අපි ෆ්‍රිජ් එකේ තියලා සීතල කරගත්තු කිරි එක මේ විදියට දානවා. ඊළඟට ආයෙත් වර්මශීලී දානවා ඊට උඩින්. ඊළඟට ජෙලි, ඒ වගේම ආයෙත් බේසිල් ෂීට් සහ
කහපාට ජෙලී එකතු කරලා ඊට උඩින් ආයෙත් කිරි තට්ටුවක් අපි මේකට දානවා. ඊළඟට මම ආයේ බේසිල් ෂීට් සහ අයිස්ක්‍රීම්, ඩ්‍රයි ෆෘට්, ඒ වගේම රෝස් සිරප් දාලා මේක හැඩ කරගන්නවා, රස කරගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදියට ෆලෝඩයක රස බලන්න ගෙදර අයත් එක්කලා ගෙදරදීම හදාගන්න. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි රැඳී සිටියට. ඔයාලා තවමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැතිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ළඟින්ම තියෙන බෙල් අයිකන් එකත් ටච් කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔගොල්ලන්ට බලාගන්න පුළුවන්. එහෙනම් ඉතින් සියලු දිනාටම තෙරුවන් සරණයි. ගිහින් එන්නම්.